අද දින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඒ වගේම විධායක අගමැතිවරයෙක් වෙනුවට සංවරණ තුලන තුල යටත්තුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන අපේ යෝජනාව අපේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව එය ක්‍රියාවට නංවන්න මේ සභාවේ 225 දෙනාගේම සහයෝගය ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි කාර්යක්ෂම කාර්යශූර විනිවිද භාවයෙන් යුක්ත වූ ඒ වගේම වගකීම වගවීම යන ගුණාංගයන් වලින් සමන්විත වූ එම සංශෝධනය හරහා අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය constitutional democracy එකට අපි මූල පුරනවා. ඒ වගේම සංවරණ සහ තුලන checks and balances ඒ වගේම ත්‍රිපාර්ශ්ව බලය බෙදියා tripartite system of separation of powers ඒ වැඩපිළිවෙල අපි ශක්තිමත් කරන නැවතත් වරක් අර මුද්‍රණ කාර්යභාරය පමනක් කරපු පාර්ලිමේන්තු කවුන්සිලයේ වෙනුවට අර නිකන් පෝස්ට් ඔෆිස් එකක් හැටියට කටයුතු කරපු පාර්ලිමේන්තු කවුන්සිලයේ වෙනුවට නැවතත් වරක් ව්‍යවස්ථා සභාව අපි නැවත ස්ථාපනය කරමු ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩංගු ගුණාංගයන් සියල්ලක්ම ඇතුල් කරලා 20 වෙනි සංශෝධනය අපි සහමුලින්ම ඉවත් කරන්නට කටයුතු කරමු. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරලා මේ රටේ යහපත් රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන අපි ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව ගැන මුල්තැන ලබා දීලා ව්‍යවස්ථාවේ ස්ථාපනය වුණු ජාතික ආරක්ෂක සභාවක් National Security Council එකක් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම මේ සංශෝධනය හරහා ඇතුල් කරලා මේ රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙන ක්‍රියාවලියට අපි නව අරුතක් ලබා දෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි ඔබතුමත් අපි සියලු දෙනාත් දන්නවා අද රටේ ජන අර්ගලයක් තිබෙනවා ජන හඬක් නිර්මාණය වෙලා තිබෙනවා අද සමාජීය දේශපාලනික විප්ලවයක් සාමකාමී විප්ලවයක් පරිවර්තනාත්මක යුගයක් ට්‍රාන්ස්ෆෝමේෂනල් ඒජ් එකකට අපි දැන් මුල පුරමින් සිටින මොහොතක අපි යෝජනා කරනවා අලුත් රාජ්‍ය සභාවක් කවුන්සිල් ඔෆ් ස්ටේට් ඒ කවුන්සිල් ඔෆ් ස්ටේට් එක තුල ඒ රාජ්‍ය සභාව තුල සිවිල් සමාජයේ තරුණ පරපුර ජී පරපුර ඒ වගේම ව්‍යවසායකින් ව්‍යාපාරිකින් කම්කරුවන් ජන සමාජයේ පුංචිම තලයේ ඉඳලා ඉහළම තලයේ දක්වා ඒ සිවිල් සංවිධාන යම්කිසි ක්‍රමවේදයකට නියෝජනත්වයක් ඇති කරගෙන මේ කවුන්සිල් ඔෆ් ස්ටේට් එක හරහා රටක් පාලනය කරන ආණ්ඩුව නිරන්තරයෙන්ම ජනතා හදගැස්මට සවන් දෙන ක්‍රමවේදය අපි ස්ථාපනය කරනවා මේ නව සංකල්පය තුළ කවුන්සිල් ඔෆ් ස්ටේට් සංකල්පය තුළ තවත් අප සතුව අලුත් සංකල්ප රාශියක් තිබෙනවා. නමුත් අපි හිතනවා මේ ව්‍යවස්ථා සංශෝධනය මූලිකත්වය කරගෙන ප්‍රමුඛතාවය කරගෙන විධායක ජනාධිපති ක්‍රමය සහ මුලින්ම හෝසි කරලා ඒ වගේම 20 වෙනි සංශෝධනය සහ මුලින්ම ඉවත් කරලා 19 වෙනි සංශෝධනය නිවැරදි කරමින් යම් යම් ඌනතාවයන් තිබුණා ඒවත් නිවැරදි කරමින් අපි අලුතෙන් ස්ථාපනය කරලා රටක් හැටියට අලුත් ගමනක් රටට අලුත් නවෝදයක් රටේ රාජ්‍ය පාලනේ ජනතා සේවයේ අලුත් නැවුම් පරිවර්තනාත්මක යුගයකට අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙල හරහා අපි මුල පුරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මටවත් කිරියල්ල මැතිතුමාටවත් ස්ථාවර නියෝග තුල මේ ඉදිරිපත් කරන්නට
ඉඩ ප්‍රස්ථාව නොලැබුණා. එම නිසාම අපේ සමගි ජන බලවේගයේ සමගි සන්ධානයේ මහලේකම්තුමාගේ අපේ ගරු රංජිත් මද්දුබ බණ්ඩාර අපේ පාර්ලිමේන්තුවේ සිටින ප්‍රවීණෙක් ජ්‍යෙෂ්ඨ නායකෙක් එතුමාගේ මූලිකත්වයෙන් අපි මේ අදාළ වැඩපිළිවෙල ඔබතුමාට ඉදිරිපත් කරා අද දවසේ. එහෙනම් අද ඇත්ත වශයෙන්ම දැලි ශෝකාකූල දවසක්. ඒ මන්ද ත්‍රස්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක වීම තුලින් අදට අපිට සත්‍යය සොයා ගන්නට බැරි වෙලා තිබෙනවා. අදටත් ඇති තතු රටේ ජනතාවත් විශේෂයෙන්ම විපතට පත් වුණු පවුල්වලට දැනගන්නට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද අනිවාර්ය පොරොන්දුවක් අනිවාර්ය ප්‍රතිඥාවක් මේ සභාවටත් රටටත් ලබා දෙනවා. මේ ත්‍රස්ත මොලකරුවන් සොයා ගන්නා වැඩසටහන මොනම හේතුවකටවත් දේශපාලනීකරණය කරන්නේ නැහැ. කිසිම දේශපාලඥයෙකුට ඇඟිලි ගසන්නට අපි ඉඩ තබන්නේ නැහැ. කිසිම කෙනෙක් බේරන්න, කිසිම කෙනෙක් හිතාමතාම වැරදි ආකාරයට අල්ලවන්න, බොරු චෝදනා දමලා අල්ලවන්න, ඒ වගේ වැරදි ක්‍රියාවන් වලට අපි මුල පුරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම යුක්තිය සාධාරණත්වය ඒ ප්‍රහාරින් මිය ගිය ඒ සීළු දෙනාටම අපේ රජයක් තුල සමගි ජන බලවේග සන්දාන රජයක් තුල අපි ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් කරුණා කරලා 225ම එකට එකතු වෙලා අර මහ පාරේ හඬ, අර තරුණ හඬ, අර ජන අරගල හඬ, අර ජනතාවගේ ඒ මතයට වටිනාකම ලබා දීලා කරුණා කරලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩසටහනටත් අපි ඉදිරිපත් කරලා තිබෙන සංශෝධන තුල 20 සහමුලින්ම ඉරා දමලා 19 ස්ථාපනය කිරීමේ වැඩසටහනටත් 225කගේම ආශිර්වාදය ඒ වගේම අනුමැතිය ලැබේවා කියා පතමින් මගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න.